තුම දවසක් හැමෝටම ඔන්න ඉතින් අද මම ඔයාලට කැරට් ගාලා කැරට් බීලා ලස්සන වෙන ක්‍රම කියලා දෙනවා. මේ ක්‍රම භාවිතා කරොත් ඔයාට සම ඉක්මනින්ම පැහැපත් කරගන්න පුළුවන් නිරෝගී විදියට. ඉතින් අතුරු ආබාධයක් නැතුව ලස්සන වෙන්න කැමති ඔයා අනිවාර්යයෙන්ම මේ සත්කාරය කරලා බලන්න. අපි එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් අනිවාර්යයෙන්ම on කරන්න. මේ සත්කාර දෙකම කරන්න අපිට මේ වගේ ටිකක් ලොකු කැරට් අලයක් අවශ්‍ය වෙනවා. කැරට් අලේ හොඳට සෝදලා මේක පොත්ත ඉවත් කරගන්න ඕනේ. මුලින්ම මම පේස් පැක් එක හදාගන්න සහ බොන්න ඩ්‍රින්ක් එක හදාගන්න දෙකට කපලා වෙන් කරගන්නවා කැරට් කෑලි දෙකක් මේ විදිහට. ගොඩාක්ම පොඩි කැරට් අල ගන්නවා නම් කැරට් අල දෙකක් විතර අපිට අරගන්න අවශ්‍ය වෙනවා. මේ වගේ දෙකට කපලා මේක පොත්තු ටික මම සුද්ධ කරගන්නවා. මොකද මේ පොත්තේ මඩ අනම්මනම් තියෙන නිසා ඒවා අනිවාර්යයෙන්ම සුද්ධ කරලා අරගන්න ඕනේ. කලින් වීඩියෝ වලත් මම ඔයාලට මේ කැරට් පානේ හදාගන්න විදිය එක එක ක්‍රම වලට කියලා දීලා තියෙනවා. කැරට් කියන්නේ විටමින් වර්ග ගොඩාක් අඩංගු එළවලුවක්. ඒ වගේම තමයි හරිම ඉක්මනින් අපේ සම පැහැපත් කරගන්න උදව් කරනවා. මුලින්ම මේ වගේ ග්‍රේට් එකක් අරගෙන කැරට් අලේ හොඳට ග්‍රේට් කරගන්න. මොකද මේක බ්ලෙන්ඩර් කරගන්න ලේසි නිසා. මේ විදිහට ග්‍රේට් කරලා අරගන්නේ කැරට් පානේ හදාගන්න. ඔයාලට එහෙම නැත්තම් මේක පොඩි කෑලි වලට කපලා අරගන්නත් පුළුවන්. ඊට වඩා මේ විදිහට බ්ලෙන්ඩර් කරගන්න ලේසි. දැන් ඊළඟට මම ඔයාලට මේ පෙන්නන්නේ පේස් පැක් එක හදාගන්න අවශ්‍ය විදිහට කැරට් ටික පොඩි කරගන්න විදිය. ඔයාලට මේ විදිහට අරගන්නත් පුළුවන්. එහෙම නැත්තම් වංගෙඩියක දාලා වුණත් කොටලා මේක ඉස්මැටි එක තමයි අපිට අරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් පානයට සහ මේ වගේ පේස් පැක් එකට දෙක වෙන් කරලා මෙන්න මේ වගේ හදාගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් පොඩි වෙලාවක් වෙන් කරලා මේ විදිහට හදාගන්න. සාමාන්‍යයෙන් මේ පේස් පැක් එක දවසක් යට දවසක් භාවිතා කරොත් ඔයාලට ගොඩාක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කැරට් පානේ දිනපතාම සති දෙකක් විතර එක දිගට භාවිතා කරොත් ඔයාලට හිතා ගන්නවත් බැරි තරම් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. දැන් ඔයාලට මම මේ පෙන්නන්නේ පානේට සහ පේස් පැක් එකට හදාගත්තු කැරට් ටික. අපි මුලින්ම කැරට් පානේ හදාගමු. බ්ලෙන්ඩර් කප් එක අරගෙන මම ගාගත්තු කැරට් ටික මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. ඊළඟට පොඩියට කපාගත්තු ඉඟුරු කෑල්ලක් එකතු කරගන්නවා. ඉඟුරු ගොඩාක් එකතු කරගන්න එපා. ඒ වගේම ගෑස්ට්‍රයිටිස් තියෙනවා නම් ඉඟුරු එකතු කරගන්න එපා. දැන් වතුර ටිකක් එකතු කරලා එක හොඳට බ්ලෙන්ඩර් කරගෙන මේ වගේ වීදුරුවක් අරගෙන ඒකට පෙරා ගන්නවා. මේක කැරට් කෑලිත් එක්ක පානය කරන්න අපහසුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම පෙරලා අරගන්න. සාමාන්‍ය වතුර මිල ලීටර් 200ක් විතර මේකට එකතු කරගෙන හොඳට බ්ලෙන්ඩර් කරගත්තාම මේ වගේ ගොඩාක් රසවත්ව හදාගන්න පුළුවන්. ඊළඟට මම මේකට දෙහි බෑවැක විශේෂ එකතු කරගන්නවා. ඔයාලට මේ වෙනුවට දොඩම් එකතු කරගන්න පුළුවන්, නාරං එකතු කරගන්න පුළුවන්, පැංගිරි වර්ගයේ ඕනම දෙයක් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මීපැණි තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. මීපැණි එකතු කරගන්න නිසා ගොඩාක් රසවත්ව, ඒ වගේම තමයි මීපැණි වල ගොඩාක් ගුණ තියෙනවා. එනිසා අනිවාර්යයෙන්ම පුළුවන් නම් මේ පැණිත් එකතු කරගෙන මේක පානය කරන්න ගොඩාක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හරිම ඉක්මනින් අපේ සම පැහැපත් කරනවා, ඇඟේ තියෙන කළු ලප වගේ දේවල් ඉවත් කරනවා. දැන් මේ විදිහට කලවම් කරගත්තට පස්සේ අපිට මේ කැරට් පානේ භාවිතා කරන්න පුළුවන්. ඔය විදිහට තමයි මේ කැරට් පානේ හදාගන්නේ. දැන් ඉතින් මේක පැත්තකින් තියලා අපි බලමු කොහොමද කැරට් වලින් පේස් පැක් එකක් හදාගන්නේ කියලා. අර කලින් චූටියට කුඩු කරගත්තු කැරට් ටික අරගෙන මේ වගේ ඒකේ යුෂ ටික මෙන්න මේ වගේ අතින් මිරිකලා අරගන්නවා. ඉතින් හැම දෙයකටම වඩා මගේ අත මඩ විශ්වාස නිසා මේ වගේ මිරිකලා අරගන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම හොඳට අත් පිරිසිදු කරලම මේ ටික මිරික ගන්න. ඊළඟට කඩල පිටි තේ හැඳි එකමාරක් එකතු කරලා ඒකට මම මේ පැණි තේ හැඳි එකක් එකතු කරගන්නවා. මේක හොඳට කලවම් කරලා බලන්න දියාරු ගතියේ තියනවා නම් නැවතත් කඩල පිටි තේ හැඳක් එකතු කරගන්න. දැන් මම නැවතත් කඩල පිටි එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. මේ විදිහට එකතු කරගෙන තමයි මේ පේස් පැක් එක හදාගන්නේ. හරිම ලේසි. ඒ වගේම තමයි ගොඩක් ප්‍රතිඵල තියෙන පේස් පැක් එකක් මේක. ওই විදිහට හදාගෙන අපිට මේක මූණ ඇප්ලයි කරගන්න පුළුවන්. දවසක් ඇර දවසක් භාවිත කරනවා නම් ඔයාලට ගොඩක් හොඳ ප්‍රතිඵල ලබා ගන්නත් පුළුවන්. අපි එහෙනම් දැන් බලමු කොහොමද මේ පේස් පැක් එක ඇප්ලයි කරගන්නේ කියලා. ඊට කලින් මම හදාගත්තු කැරට් ජූස් එක මම බීලා ඉන්නවා. ඇත්තටම කියනවනම් මේක හරිම රසයි. කිසිම අපිරියාවක් නැතුව බොන්න පුළුවන්. ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. මේ කැරට් වලින් ඇස් පෙනීම වර්ධනය කරනවා. ඒ වගේම හිස කෙස් වල ගැටලු, සමේ ගැටලු, මේ වගේ ගොඩක් දේවල් නැති කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මේ විදියට හදලා ඔයාලත් බීලා බලන්න. ওই විදියට කැරට් එක බීලා මම දැන් පේස් පැක් එක ඇප්ලයි කරගන්නයි හදන්නේ. මුලින්ම ඔයාගේ මූණ හොඳට පිරිසිදු කරගන්න. පිරිසිදු කරගත්තට පස්සේ මේ විදිහට පේස් පැක් එක ඇප්ලයි කරගන්න.
ඔයාලට පුළුවන් මේක බ්‍රෂ් එකක් ආධාරයෙන් උනත් හොඳට මූණේ ඇප්ලයි කරගන්න. මම මේ විදිහට හැන්දේ මුළු මූණෙම ඇප්ලයි කරගන්නවා. ඇප්ලයි කරගන්නකොට ඇස් වටේ බෙල්ල වගේ තැන්වල ඇප්ලයි කරගන්න කිසිම වෙලාවක අමතක කරන්න එපා. ඉතින් විශේෂත්වයක් තියෙන මේක ඔයාලට මුළු ඇඟේම උනත් ඇප්ලයි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට තියෙන ගොඩක් ඩ්‍රයි ස්කින් එකක් නම් අනිවාර්යයෙන්ම මේක කරන්න. ගොඩක් හොඳයි වියලි සමට තෙතමනේ ආරක්ෂා කරලා දෙනවා අපේ සමේ. දැන් මේ විදිහට මුළු මූණෙම ඇප්ලයි කරලා විනාඩි 10ක් මූණේ තියන් ඉඳලා තමයි සෝදලා ඉවත් කරන්න ඕනේ. ඕනේ ඉතින් මම නැවතත් ඔයාලට කියනවා මේ දෙක කොහොමද හරියටම භාවිත කරන්න කියලා. කැරට් ජූස් එක හැමදාම උදේට හිස් බඩට බොන්න තියනවා නම් ගොඩාක් හොඳයි. සති දෙකක් යනකම් එක දිගට බීලා බලන්න රිසල්ට් ගන්න පුළුවන්. ඒ වගේම ෆේස් පැක් එක දවසක් කර දවසක් උදේ කාලේදී ඇප්ලයි කරන්න. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් පරිස්සමින් ඉන්න.